අයිබෝන් හැම කෙනෙක්ටම මගේ YouTube channel එකත් එක්ක තුලා ඉන්න subscribe කරපුවාට නොකරපුවාට මගේ මේ වීඩියෝ එක YouTube channel එකකින් හෝ වේවා Facebook page එකකින් හෝ වේවා බලන හැම කෙනෙක්ටම ආශිර්වාද බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පළවෙනි ඉල්ලීම මේ වීඩියෝ එකේ මම කිසිම content ID එකක් account කරලා දාන්නේ නැහැ. ඒ නිසා ඕනම page එකකට ඕනම YouTube channel එකකට මේ වීඩියෝ එක තමන්ගේ social media ඕන එකකින් publish කරන්න පුළුවන්. මේ වීඩියෝ එක මම අරන් ආවේ විශේෂයෙන්ම social media පාවිච්චි කරන අය ගොඩක් ඉන්න නිසා, විශේෂයෙන් මගේ YouTube channel එකේ subscribers ලා 120,000කට ආසන්න පිරිසක් ඉන්න නිසා social media පාවිච්චි කරන අය විදිහට අපිට සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් නම් මේ වෙලාවේ අපේ පැත්තෙන් වෙන්න ඕනේ යුතුකම ඒක විදිහට මම දකිනවා. ඉතින් මගේ රටේ ඉන්න ආදරණීය ජනතාවට, රසිකයන්ට, ප්‍රේක්ෂක ජනතාවට වැඳලා ඉල්ලනවා, බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ රටට මුළු ලෝකයටම ඉතාමත් කනගාටුදායක තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම ඉතාමත් ඛේදජනක තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මම කතා කරන මම වගේම මේ වීඩියෝ එක බලන ඔබත් මම දන්නවා මේ මොහොතේ ඉන්නේ හිතේ පුදුමාකාර බයකින්, හිතේ පුදුමාකාර වේදනාවකින්. මොකද සමහරු මරණ බියෙන්. ඉතින් ඒ බය ඔබට මතක ඇති ඔයගලන්ට මේ ෆිල්ම්ස් වල තමයි අපි දැක්කේ මේ වගේ සිද්ධි වෙනවා. ෆිල්ම්ස් වල තමයි අපි දැක්කේ සොම්බි ඇවිල්ලා මේ ලෝකයේ මිනිස්සුන්ව මරාගෙන කණ්ඩ හදනවා. එතකොට විවිධ වසංගත රෝගවලින් මිනිස්සු ලක්ෂ ගණන් කෝටි ගණන් මැරෙනවා. විවිධ රසායනික අවි වලින් මිනිස්සුන් සමූල ඝාතනයට ලක් කරනවා. මේ වගේ දේවල් අපි දැක්කේ ෆිල්ම් වලින්. නමුත් දැන් අපිට ඒ තත්ත්වයට සැබෑ ලෝකෙදී මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. යුරෝපියානු රටවලට විතරක්වත්, ජපානයට, චීනයට, කොරියාවට, ඉතාලියට විතරක්වත් නෙවෙයි මේ ප්‍රශ්නය දැන් සමස්ත ලෝකයටම මේ සමස්ත ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් පුංචි රටක්, දුප්පත් අහිංසක අසරණ එදා වේල හම්බ කරගෙන කන මිනිස්සු ඉන්න රටක් වෙච්ච ලංකාවටත් අපිටත් කියන්න හරිම වේදනයි. මේ තත්ත්වය දැන් එන්න එන්නම තත්ත්වයේ දරුණු අතට හැරීගෙන යනවා. ඉතින් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාව දැන් හරියටම දවල් 3:00 තව පෑ දෙකකින් තුනකින් වගේ ලංකාව වහනවා, කර්ෆියු දානවා. ඉතින් ඒ නිසා මේ වෙලාවෙත් මම ඔයගලන්ට පෙන්නන්නම් ඉස්සරහට ලංකාවේ මිනිස්සු ෂෙඩ් වල පෝලිං ගහලා ඉන්නවා. ඒ වගේම ලංකාවේ මිනිස්සු බඩු ගන්න සුපර් මාකට් වල, සතොස, කාගියුස් ෆුඩ් සිටි වල, සිල්ලර කඩු වල පෝලිමට ඉන්නවා. ඉතින් ඒ නිසානේ මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගේ ඉල්ලා සිටින්නේ මේ වීඩියෝ එක ඔයගොල්ලන් කොහේ ඉඳන් බැලුවත් කමන්නේ. මේ වෙලාවේ රජයේ දෙන උපදෙස් පිළිපදින්න, සෞඛ්‍යංශ දෙන උපදෙස් පිළිපදින්න, විශේෂයෙන්ම ඔබ නිතරම මාධ්‍යත් එක්ක ඉන්නවා නම්, නිතරම රූපවාහිනිය ටීවී එක, රේඩියෝ එක බලනවා නම්, Facebook එකේ ස්ක්‍රෝල් ඩවුන් කරනවා නම්, විශේෂයෙන්ම YouTube සර්ච් කරනවා නම්, ඔයගලන්ට පේන්න, අහන්න, දකින්න තියෙන දේවල් ඇතුලේ තියෙන හැම දෙයක්ම ඔලුවට දාගන්නවා විතරක් නෙමෙයි මේ දේවල් ප්‍රැක්ටිකලි කරන්න. ගෙදරින් එළියට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම ගෙට එනකොට අත හොදන් ඉන්න, මූණ හොදන්න, විශේෂයෙන් කෙනෙක් එක කතා කරනකොට හරි පරිස්සමින්. දැන් දන්නවා ලංකාවේ අය මේ වෙනකොට ලංකාවේ ෆේස් මාස්ක් හිගයක් තියෙනවා. ඉතින් මුඛ ආවරණ හිගයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේම අත්සෝදන දියර වර්ග, එතකොට සබන් වර්ගත් සමහර වෙලාවට මේ වෙලාව වෙනකොට ලොකු හිගයක් තියෙනවා. ඉතින් අපේ ලංකාවේ මිනිස්සු මේ වෙනකොට මුහුණ ආවරණ හැම පැත්තකින්ම පුළු පුළුවන් විදිහට හදනවා, මහනවා, සමහරු නොමිලේ දෙනවා, සමහරු සහනදායි මිල යටතේ දෙනවා. ඉතින් ඒ නිසා හැමෝටම ෆේස් මාස්ක් එකක් දාගන්න විදිහක් නැහැ. මොකද ලංකාවේ හිගයක් තියෙන නිසා. ඒ නිසා පුළුවන් තරම් තමන්ගේ ආරක්ෂාව තමන් සතු කරගන්න, තව කෙනෙක් මත යැපෙන්න එපා. විශේෂයෙන්ම ගෙදරට වෙලා රැකියාවක් කරන්න පුළුවන් මට්ටමේ රැකියාවක් නම් මේ වීඩියෝ එක බලනවා කරන්නේ. අනිවාර්යයෙන්ම ගෙදරට වෙලා තමන්ට අදාළ කාර්ය කරගෙන ඉන්න. කර්ෆියු දැම්ම කියලා මිනිසුන්ට කඩවලින් බඩු ගන්න බැරි වෙන්න විදිහට කර්ෆියු දාන්නේ නැහැ, ඇදරි විදිහ දාන්නේ නැහැ. ඒ නිසා මේ අනිවාර්යයෙන්ම තමන්ට අවශ්‍ය බඩු ටික ගෙදර තියෙනවා නම් වැඩිපුර බඩු ගොඩ ගහගන්න එපා. ඒ විතරක් නෙමෙයි, වාහනවල තෙල් ටිකක් එහෙට මෙහෙට තියාගන්න පොඩ්ඩක් තියෙනවා නම් තෙල් ගහගෙන පුරවගෙන තියාගන්න එපා. මොකද ඇඳිරි නීතිය දැම්මට පස්සේ කොහොමත් ඔයගලන්ට වාහන ටික අරන් එළියට දාන්න විදිහක් නැහැ. ඒ නිසා ඒ වගේ මේ මෝඩ වැඩ කරන්න එපා. මොකද මම මේ දැක්ක දෙයක් තමයි. මොකද මමත් මේ එළියට ගිය අත්‍යවශ්‍යම කාරණාවකට, යන්න ඔයා ඉන්න බැරි කාරණාවකට. ඒ නිසා මම දන්නවා අනිත් අයටත් තියෙන අත්‍යවශ්‍යම කාරණා, එළියට නොයා ඉන්න බැරි කාරණා. නමුත් අපිට දැක්කා, ඊයේ න්ියුස් වලින් දැක්කා, පෙරේදා න්ියුස් වලිනුත් අපි දැක්කා, ගොඩාක් මේ පෙන්නනවා අපේ මිනිස්සු මේ මෙච්චර රට දරුණු තත්ත්වයක තියෙන වෙලාවක මේ මිනිස්සු මෙච්චර ගාණක් රෝගීන් වාර්තා වෙනවා කියලා. අපිට හැම දවසකම වාර්තා වෙනකොට ඒ වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාවේ අඩුවක් නැහැ. එන්න මේ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා. ඉතින් මේ මෙහෙම තත්ත්වයක තියෙනකොට අපේ මිනිස්සු
්‍රිප් යනවා සිරීපාදයනවා බෝධි පූජා තියන එකතු වෙලා ඒ විතරක් නෙමයි සාධ පවත්වනවා බොනෝ ඇති මේ වගේ දෙවල් කරන්න එපා. මොකද මේ දවස් ගානක් නිවාඩුවක් දීලා තියෙන්නේ කර්ෆියු දාන්න මේ ගෙදරට වෙලා ඇදිරි නිතිය දැම්මට පස්සේ සෙට් වෙලා බොන්ඩවත් එමනත්තන් සෙට් වෙලා ත්‍රිප්යන්ඩවත් නෙමේ. පොට මේක වෛරස එකක් නේ දැන් සාමාන්‍යෙන් අපි දන්න LTT ප්‍රශ්න තිබ කාලේ යුද්ධ තිබ කාලෙ අපිට උතුරට යන්න බැරවුණට අපිට දකුණට යන්න පුළුවන් බයක් නැතුව ගැටලුවක් නෑ. ඉතින් ඒවගේම පාස්කෝ ප්‍රශ්න වෙච්ච වෙලාවේ පාස්කු ප්‍රහරය එල්ල වෙච්ච වෙලාවේ ඒ දවස් කීපේ සමහර තැන්වලට කර්ෆියු දාලා තිබුණා. විශේෂයෙන්ම අපේ යුදහමුදාව අපි මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ යුදහමුදාව ලොකු මෙහෙවරක් කරනවා සැලරි එකකට එහා ගියපු දෙයක් කරනවා මේ වෙලාවේ. ඉතින් අපේ කොල්ලෝ ටික අනිවාර්යෙන්ම උන් නිසා තමයි ඇත්තටම මේ අපි මේ මෙහෙම හරි කතා කරන්නේ මේ YouTube channel එකකින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න හරි ඒ අප්ලෝඩ් කරන වීඩියෝ එක බලන්න හරි පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ මං කී කියාවේ පාස්කු ප්‍රහාරය වෙච්ච වෙලාවේ අපිට අමේකේ අපේ කොල්ලෝ ටික දාලා හරි අපිට මේ රටේ ආරක්ෂාව වැඩි කරලා ඒ තත්ත්වය පාලනය කරන්න පුළුවන්. හැබැයි මේ ඇති වෙලා තියෙන තත්ත්වය අපිට පාලනය කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. මොකද මේක අපේ ඇහැට පේන දෙයක් නෙවෙයි. අපිට කෙනෙක් අපිව මරන්න එනවා නම් අපිට ඇහැට පේනවා නම් අපිට පුළුවන් අපේ ජීවිතේ බේර ගන්න. හැබැයි මේක එහෙම දෙයක් නෙවෙයි. සමහර විට ඔබත් එක්ක කතා කරන ඔබේ යාළුවට ඔබේ ළඟම ඉන්න සහෝදරයට මේ වෛරස් එක ඇඟේ තියෙන්න පුළුවන්. ඒ නිසා කියන්නේ රජෙන් එලියට යන්නේ නැතුව ගෙවල් වලටම වෙලා පුළුවන් තරම් ඉන්න කියලා. රටක් සම්පූර්ණ වශයෙන් වහන්න බෑ. ඇත්තටම අමාරුයි. මොකද අපි දන්නවා එහෙම කරාට පස්සේ සමස්ත පද්ධතියම බිඳ වැටෙනවා. ඉතින් ඒ නිසා අපේ මගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලන්න තියෙන එකම දේ ඔයගලන් එලියට යන්න එපා. සෞඛ්‍ය අංශ දෙන ඒ උපදෙස් පිළිපදින්න විශේෂයෙන් පොලිසිය හමුදාව එක්ක මේ වෙලාවේ ගැටුම් ඇති කරගන්න යන්න එපා. තමන්ගේ ස්වාධීන මත එළියට දාන්න යන්න එපා. ෆේස්බුක් වීරයන්ට මම මේ කියන්නේ අනේ මගේ මල්ලිලා ටික අයියලා ටික නංගිලා ටික මල්ලිලා ටික මේ වෙලාවේ බොරු ප්‍රචාරය යවන්න එපා. මෙච්චරක් මැරුණා අච්චරක් මැරුණා රෙහි මෙහෙමයි මෙහෙ මෙහෙමයි කියලා. ඒ වගේම තමයි මම ගොඩාක් දැක්ක මගේ Facebook account එකෙත් මම මේ වීඩියෝ එක දාන නිසා මම මේ කියන්නේ. ගොඩක් කට්ටිය මේ වෙලාවේ ඒක මේ නිකම්ම නිකන් පොඩි වෛරස් එකක් වගේ අරගෙන මේක නිකන් ජෝක් එකක් විදියට තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා අපි කිසිම කෙනෙක් කැමති නැහැ මැරෙන්න. විශේෂයෙන් අකාලේ මැරෙන්න අපි කැමති නැහැ. මරණය කියන එක ඕනම මොහොතක ඕනම වෙලාවක එන්න පුළුවන් දෙයක්. හැබැයි අපි අකාලේ මැරෙන්න කැමති නැහැ. ඒ නිසා මේ දේ සෙල්ලමකට ගන්න එපා. මේ දේ විහිළුවකට ගන්න එපා. මේ දේෙන් පාඩමක් ඉගෙන ගන්න අපේ මිනිස්සු මරණ සංඛ්‍යාව වැඩි වුණොත්, ඒ කියන්නේ මරණ වාර්තා වෙන්න ගත්තොත් තාම ආසාදිතයන් විතරයි වාර්තා වෙලා තියෙන්නේ ලංකාවේ හැම පැත්තකින්ම. නමුත් මං ඇත්තටම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අපේ රට සිංහල බෞද්ධ රටක්. අපේ රටට දෙවියන්ගේ ආශිර්වාදය, දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය තියෙනවා, ජය ශ්‍රී මා බෝ සමිඳුන්ගේ ආශිර්වාදය තියෙනවා. ඉතින් ඒ නිසා අපේ රටට ඒ වගේ විපතක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඕගලන් දකින්නේ ති ඉතාලිය, එතකොට මේ යුරෝපියානු රටවල විශේෂයෙන් ඉතාලිය තමයි මේ තත්ත්වය දරුණු විදිහටම තියෙන්නේ. ඉතාලියේ වීඩියෝ ක්ලිප්ස් මේ දවස්වල ෂෙයා වෙනවා ෆේස්බුක් වල. ඕගලන් දකින්නේ ති ට්‍රක් වලින් මේ මැරිච්ච මිනිසුන්ගේ දේහයන් අරන් යනවා. ඉතින් මේ කොරෝනා වෛරස් එක ආසාදනය වෙලා ජීවිතේ නැතුණාට පස්සේ, මැරුණාට පස්සේ ඒ බොඩි එක අපේ ගෙදරට ගෙන්න ගන්න බෑ. ඒ බොඩි එක දිහා බලාගෙන අපිට අනන්නවත් ඒ ළඟට යන්න විදිහක් නැහැ. අපිට සුදු අඳින බොඩි එකට ගෞරව දක්වන්න, ඒ දේහයට ගෞරව දක්වන්න විදිහක් නැහැ. මොකද මේ වෛරස් එක ඒ තරම්ම දරුණු. ඒ නිසා තමයි කියන්නේ ඉපදෙන්නත් අපිට වෙලාවක් නැහැ, මැරෙන්නත් වෙලාවක් නැහැ. අපි දන්නේ නැහැ කොයි වෙලාවෙද කොයි මොහොතේද අපේ මරණය ළඟා වෙන්නේ කියලා. ඒ නිසා විශේෂයෙන්ම අපේ සාමාන්‍ය ජනතාවට මම මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්න ගත්තේ මේ වෙලාවේ කලාකරුවන් විදිහට කලාකරුවන්ටත් යුතුකමක් තියෙනවා තමන්ගේ සෝෂල් මීඩියා වලින් Facebook, YouTube channel වලින් account වලින් මේ මොහොතේවත් තමන්ගේ කරන කලා නිර්මාණ චුට්ටකට පැත්තකින් තියලා අපේ සාමාන්‍ය මිනිස්සුන්ව දැනුවත් කරන්න මේ සෝෂල් මීඩියා යූස් කරන්න, YouTube channel, Facebook මේ වගේ දේවල්, ඒ වගේම අපේ YouTubersලා ලංකාවේ ගොඩක් login කරන YouTubersලා ඉන්නවා. ඉතින් මචං මේ වෙලාවේ අපි ඔක්කොම එකතු වෙමු. එකතු වෙලා සමහර විට ඔයා දාන වීඩියෝ එකට ඇඩ්ස් ප්ලේ වෙන්නේ නැති වෙන්න පුළුවන්, ඇඩ්ස් ලිමිට් කරලා තියෙන්න පුළුවන්, කමක් නැහැ. පුළුවන් තරම් මේ වෙලාවේ සල්ලි කියන මාතෘකාව පොඩ්ඩක් පැත්තකින් තියලා අපිට සල්ලි ඕනේ අපිට ජීවත් වෙන්න. නමුත් මේ වෙලාවේ ටිකක් මානසිකව හිතලා අපේ බ්ලොගින් කරන සෙට් එක පුළුවන් නම් මේ වීඩියෝ එක බලන්න, බලලා
ඔබගේ චැනල් වලින් මේ පොඩ්ඩක් දැනුවත් කරන්න මිනිස්සුන්ව විනාඩි 5ක 10ක ක්ලිප්පයක් හරි කමන්නේ දාලා මේ ඔය ඉන්න ෆෑන් බේස් එක පොඩ්ඩක් දැනුවත් කරන්න. මොකද 50,000 ලක්ෂයක් කියලා කියන්නේ විශාල විසිරී පැතිරී ගිය ෆෑන් බේස් එකක් ඉන්නේ ඉතින් බ්ලොගින් කරන අයට, ඒ වගේම අපේ කමඩි වීඩියෝස් කරන අයට මේ වෙලාවේ පොඩ්ඩක් වැඩිපුර ප්‍රයොරිටි දෙන්න මේ මිනිස්සුන්ගේ ඔළු හදන්න පුළුවන් තරමින්. මොකද අපිට තමයි ඒක කරන්න පුළුවන්. විශේෂයෙන් මේ වෙනකොට මීඩියා, ඉලෙක්ට්‍රොනික මීඩියා, ටීවී, රේඩියෝ මාධ්‍ය ලොකු මෙහෙවරක් ඉෂ්ට කරමින් ඉන්නවා. විශේෂයෙන් ඔවුන්ගේ සේවයත් අගය කරන්න ඕනේ. ඉතින් සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් එක යූස් කරන අපිට පුළුවන් විදිහට පුළුවන් තරම් අපේ සාමාන්‍ය ජනතාව දැනුවත් කරන්න එකතු වෙන්න කියන ඉල්ලීම විශේෂයෙන්ම කරන්න කැමති. ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට මම ආයෙත් මතක් කරන්න කැමති, පිට රටින් ඉන්න අය, අනේ ඔගොල්ලන් අපේ රටට බරක් නෙවෙයි, ඔගොල්ලන් අපේ රටට ලොකු සේවයක් කරපු අය. විතරක් මේ පිට රට ගියේ සැප විඳින්න, ආතල් ගන්න නෙවෙයි, අපි ඒ බවත් දන්නවා. ඉතින් ඒ නිසා මගේ රටට ආදරේ නම්, ඔබ ඔබේ රටට ආදරේ නම්, මේ පුංචි ලංකාව අපිට බේරගන්න ඕනේ නම් අපි ඔක්කොම එකට එකතු වෙලා මේ වෙලාවේ වැඩ කරමු. චීනේ අපි දැක්කා කොරෝනා වෛරස් එකට එරිව කරපු ලොකු ප්‍රොජෙක්ට් එක. ඒගොල්ලන් ලොකු මිෂන් එකක් කරා. ඒගොල්ලන් දකින්න නැති සෝෂල් මීඩියා වලින් මේ බෝතල් කපලා ඒ මිනිස්සු ඔළුවට දාගෙන ඒ තරම් ඒ මිනිස්සු ආරක්ෂා වුණා මේ වෛරස් එකෙන්. ඒ වගේම ත්‍රිවිධ හමුදාවන්ට සහාය දුන්නා. ඉතින් ඒ වගේ අපිට පුළුවන් අපේ රට, අපේ ශ්‍රී ලංකාව ආරක්ෂා කරගන්න ඕගොල්ලන්ට පුළුවන් උපරිමයෙන් මේ වෙලාවේ දායකත්වය දෙන්න. ඉතින් රට ඉන්න අය මේ වෙලාවේ පුළුවන් තරම් ලංකාවට එන්නේ නැතුව ඉන්න. ඔබ බරක් නිසා කියනව නෙවෙයි, මං හිතනවා මේ කියන දේ මොලෙන් හිතයි මොලේට දාගනී කියලා. පුළුවන් තරම් ඔබ ඉන්න රටට වෙලා ඉන්න, ඒ රට ආරක්ෂිතයි මේ වෙලාවේ ශ්‍රී ලංකාවට වැඩිය. ඉතින් ඒ නිසා, ඒ වගේම ලංකාවට ආපු විදේශිකයින් ඉන්නවා නම් තාමත් ඉතාලිය, කොරියාව, චීනය, ජපානය මේ වගේ රටවල් වලින් අනේ ඔබ ලංකාවට ආවේ ලංකාව ඔබේ බිම හින්දා, ශ්‍රී ලංකාව ඔබේ රට හින්දා, ඔබ ඉපදුන තැන නිසා. ඉතින් ඔබේ ඉපදුන තැන ඇයි තව කෙනෙක්ට අහිමි කරන්නේ? ඒ නිසා එහෙම ඉන්නව නම් කවුරු හරි අනිවාර්යයෙන්ම වෛද්‍ය පරීක්ෂණයට ලක් වෙන්න, හැංගි හැංගි ඉන්න එපා, පැන පැන ඉන්න එපා, හොස්පිටල් එකකට යන්න, චෙක් කරගන්න, සෞඛ්‍ය අමාත්‍යාංශවලට, සෞඛ්‍ය අංශවලට දැනුමත් කරන්න. ඔබ නිරෝධායනයට ලක් කරනවා කියලා කියන්නේ, මේ නිරෝධායනය කියන වචනෙට අපේ මිනිස්සු ගොඩාක් බය වෙලා ඉන්නවා. නිරෝධායනය කියලා කියන්නේ මේ මරන්නේ නැහැ, ඔබ ඔබ හිංසාවට, පීඩාවට ලක් කරන්නේ නැහැ. අවශ්‍ය බෙහෙත් ඒ දීලා දවස් 14ක් දවස් 21ක් ඔබ ඒ අංශ වලින් බලා ගන්නවා, හොස්පිටල් වලින් තියෙනවා. ඉතින් ඒ නිසා නිරෝධායනයට ලක් වෙන්න, ඔබ සොයන් නිරෝධායනයට ලක් වෙන්න පුළුවන් ගෙදර ඉඳගෙන, ගෙදරින් එළියට යන්නේ නැතුව. ඉතින් ඒ වගේ දේවල් කරන්න කියන ඉල්ලීම විශේෂයෙන් කරන්න කැමති. ඒ නිසා මම තවදුරටත් ගොඩාක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපේ ලංකාවේ අපේ අයට මේ වීඩියෝ එක බලන්නවත් වෙලාවක් නැතුව. ඉතින් මේ වෙලාවේ ගොඩක් කලබලයට පත් වෙලා ඉන්නේ. ඒ නිසා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, අපි අපේ රට බේරගමු, අපි මේ කොරෝනා වෛරස් එකට එරෙහිව වැඩ කරමු. ඉතින් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි අපි ආරක්ෂා වෙන එක, තමන් තමන්ව ආරක්ෂා කරගන්න එක. ගෙදර ඉද්දිත් පිටට යද්දිත්, මොකද අපිට එළියට පහළට යන්න වෙනවා අපි අත්‍යවශ්‍යම වැඩවලට. ඉතින් ඒ නිසා අත්‍යවශ්‍යම දේවල්වලට විතරක් එළියට යන්න පුළුවන් තරම් මේ කාලෙදී අපි අපිව ආරක්ෂා කරගමු කියන ඉල්ලීම ඔබෙන් අවසාන වශයෙන් කරන්න ඕනේ. එහෙනම් මං වීඩියෝ ඉවර කරන්නම්. සබ්ස්ක්‍රයිබ් කරා හෝ නොකරා මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියන ඉල්ලීම විතරයි කරන්නේ. මොකද මේක දැනුවත් කිරීමක් විදිහටයි මේ වීඩියෝ එක මම කරේ. ඒ වගේම මේ වීඩියෝ එක ඔයගලන්ගේ ඕනම සෝෂල් මීඩියා එකක ඩවුන්ලෝඩ් කරලා පබ්ලික් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මොකද තවත් කෙනෙක්ට වටී කියලා හිතෙනවා නම්, ඒ නිසා කතා කරගන්නත් බැරි තරමටම මාරම දුකයි. එතරම් දරුණු තත්ත්වයක් මේක. ඉතින් මගේ ලංකාව දෙවියන්ගේ ආශිර්වාදයෙන්, බුදුන්ගේ ආශිර්වාදයෙන් රැකලා දෙන්න කියන ඉල්ලීම